ඉතින් මීට කලින් අපි smart classroom ගැන ගොඩක් කතා කරලා තියෙනවා. ඒකේ තවත් එක වීඩියෝ එකක්. smart board කියන්නේ මොකක්ද? smart whiteboard කියන්නේ මොකක්ද? මේ digital smart board කියන්නේ මොකක්ද කියලා තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඔබට පේනවා ඇති ඉස්සර අපේ classroom එකේ තිබුණු කළු ලෑල්ල වෙනුවට blackboard එක වෙනුවට මෙන්න මේ වගේ digital screen එකක් තමයි දැන් අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි හැමෝම දන්න හුණු කෑල්ල වෙනුවට මෙන්න මේ වගේ smart pen එකක් smart pencil එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකටද මෙන්න මේ smart board එක අපිට control කරන්න අවශ්‍ය නම් මෙන්න මේ විදිහට අතේ ඇඟිලි පාවිච්චි කරන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔයාලට මෙන්න මේ pen එක පාවිච්චි කරලා මේක සම්පූර්ණයෙන්ම control කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා ඉතින් smart board එකක් කියපුවම මේකේ අපිට කතා කරන්න ගොඩාක් topics තියෙනවා මේකේ use cases ගණනාවක්ම තියෙනවා ඔයාගේ class එකේ වෙන්න පුළුවන් ඉස්කෝලේ වෙන්න පුළුවන් tuition එකේ වෙන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට office වල ඒගොල්ලන්ගේ meeting rooms වලත් අපිට මේ වගේ smart boards ගොඩක් බලා ගන්න පුළුවන් විශේෂයෙන්ම Android operating system එකේ කියන්නේ ඔයාගේ phone එක වගේ මේක පාවිච්චි කරන්න පුළුවන් වගේම Windows operating system එකත් එක්කත් මේක පාවිච්චි කරන්න පුළුවන්. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ දේවල් ගැන ටිකක් idea එකක් ඔයාලට ගන්න පුළුවන් විදිහට වීඩියෝ එක පටන් ගන්න කලින් මේක ගැන තව මොන හරි ඔයාලට දැනගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් singa.lk official website එකට ගිහිල්ලා මේකේ price එක එහෙම නැත්නම් මේකෙන් අපිට තව මොනවද කරන්න පුළුවන් කියලා බලන්න දැන් අපි වීඩියෝ එක පටන් ගමු. Chanux, ඉස්සල්ලාම මේ තියෙන white board එක. අපි white board එකක් කියන්නේ smart board එකක් ගත්තා ඉස්සල්ලාම පාවිච්චි කරන්න ගන්න feature එකනේ මේ white board එක කියන්නේ. ඕගොල්ලන්ට පේනවද දැන් අපි මෙතන දැන් ඔන්න ලියලා තියෙනවා සිංහල geek show කියලා. පාට ගොඩකින් ලියලා තියෙනවා. පාට ගොඩකින් ලියලා තියෙනවා කියන්නේ ඒ වගේම ඕගොල්ලන්ට තව ඕනනම් පාට වලින් ලියන්නත් පුළුවන්. දැන් මම මෙතන ගත්තොත් එහෙම මේ රෝස පාට වගේ පාටක් අපිට මේ වගේ පාට වෙනස් කරන්න පුළුවන් හරිම ඉක්මනට මෙතන. ඊළඟට මම පේනනම් අපිට දැන් ඊළඟ දේ අපි ලියනවා මකනවා. ඕක විතරනේ අපි white board එක කරන්නේ. ඉතින් මෙතනත් මෙන්න මේ තව ටූල් එකක් තියෙනවා මෙතන මේකෙන් අපිට මේ විදිහට ඉරේස් කරගන්න පුළුවන්. ඔකේ විතරක් නම තියන්නේ දැන් හිතන්න බලන්න මම මෙතන තව ටිකක් මෙහෙම අඳින්න. ඔ අපිට පුරුදු අතනේ ටීචර් කෙනෙක් මේ වයිට් බෝඩ් එකක් පාවිච්චි කරද්දී ඒ විදිහටම මකන්නත් පුළුවන් බෝඩ් එක ඩිටෙක්ට් කරනවා මේක ඉරේසරයක් විදිහට. එතකොට ටීචර් කෙනෙක් මේක පුරුදු නම් හරිම ලේසි. ඒ වගේම ඕගලන්ට ඕන නම් මොකක් හරි ඕගොල්ලෝ ඇඳපු දෙයක පොඩි පාට් එකක් විතරක් මෙන්න මේ වගේ සිලෙක්ට් කරලා ඩිලීට් කරන්න පුළුවන්. ඒ වගේම පුළුවන් ඔයගොල්ලන්ට මේ ෂීට් එකම එකපාර වට මකා ගන්න ඕන නම් මෙතනින් ස්ලයිඩ් කරලා සම්පූර්ණයෙන්ම මේ බෝඩ් එකේ තියෙන ඔක්කොම ටික මකලා දාන්න. ස්මාර්ට් බෝඩ් එකේ චැනුක් සම්බෙන්න ලොකුම වාසිය තමයි අපිට බෑග්ග්‍රවුන්ඩ්ස් මාරු කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඕනම පාටක ලියන්න පුළුවන් බ්ලැක් නම් බ්ලැක්, වයිට් නම් වයිට් ඕන එකක්. මේ වගේ ඔයගොල්ලන්ට පුළුවන් කැමති කලර් එකක් කැමති විදිහකට පාවිච්චි කරන්න. ඒකදී ඔයගොල්ලන්ට ඕන නම් මේ ග්‍රිඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ කොටු සහිත එකක් ඒ කියන්නේ අපි උගන්වන පාඩමේ හැටියට එහෙම නැත්නම් ඕගොල්ලන්ට පොරන ඉමේජ් එකක් පාවිච්චි කරන්න බෑග්ග්‍රවුන්ඩ් එකට දාලා පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේක මේ වගේ පාටකට මාරු කරන්න. ඔන්න පාට ඔය විදිහට වෙනස් වෙලා තියෙනවා. වයිට් බෝඩ් එකක් අපි පාවිච්චි කරනවා නම් ඒක ප්‍රමාණයේ ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් මේක අඟල් 65 වයිට් බෝඩ් එකක්. අපි ගාව 55ක් තියෙනවා, 75ත් 85ත් තියෙනවා. දැන් ගොඩක් අය හිතනවා ලොකු සයිස් එකේ වයිට් බෝඩ් එකකට අපි යන්න ඕනේ හැම වෙලාවකම ස්මාර්ට් බෝඩ් එකක් ගන්නකොට මේ මොකද ඉතින් මේ ලියන්න බෑනේ. දැන් මෙච්චරනේ අපි ලියන්න පුළුවන්. හැබැයි එහෙම නැහැ. ඒ කියන්නේ ඕගොල්ලෝ මොන සයිස් එකේ වයිට් බෝඩ් එකක් ගත්තත් ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට pages ගොඩකට පාවිච්චි කරන්න. දැන් මම මේකේ ඔන්න අලුත් page එක. ඔන්න මම pages 3ක් හදුවා. මෙතන අපි ලියන හැම එකක්ම මේ වගේ pages වලට මාරු වෙවි. පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඇත්තටම unlimited sheets ඔයගොල්ලන්ට හම්බ වෙනවා teacher connect. මම ඒ කියන්නේ දැන් අපි කරනවා මෙතන shapes වලට. ඒ කියන්නේ ඕගොල්ලන්ට මෙතන තියෙනවා ඕගොල්ලන්ට පේනවා කියන්නේ shapes කීපයක් තියෙනවා මෙහෙම අපිට කැමති විදිහකට අඳ ගන්න පුළුවන්. මම තව shape එකක් ගන්නවා මෙන්න මේ වගේ එකක් select කරලා. දැන් දැන් මේ වගේ අපි shape එකක් ඇඳලා ඊට පස්සේ හිතන්න අපිට මේක මාරු කරන්න හැම වුණේ කියලා move කරන්න හැම අපිට පුළුවන් මේක මේ විදිහට සිලෙක්ට් කරලා මේක ඕනනම් ඩිලීට් කරන්න පුළුවන් මේක අපිට ලොකු කරන්න පුළුවන් ඒ වගේ ටූල් එකක් තියෙනවා කැමති නම් මම මෙන්න මේ විදිහට shape එක ඩිලීට් කරා ඒක තමයි මේ සිලෙක්ට් ටූල් එක අපි පාවිච්චි කරන්නේ ඒ වගේ මොකක් හරි අපි ඇඳලා තියෙන මේක අපි අකුරු වලට ඇඳද්දත් මේක ඒ විදිහටම තමයි තියෙන්නේ අපි මේ විදිහට ගත්තොත් අපිට අවශ්‍ය අකුරක් පවා මේ විදිහට සිලෙක්ට් කරගෙන වෙනම අයින් කරගන්න පුළුවන් අපිට මෙතන මැතමැටිකල් ටූල්ස් වගේක් තියෙනවා ඕගොල්ලන්ට ඒ කියන්නේ පාවිච්චි කරන්න පුළුවන් මේ ගත්ත වගේ මෙතන කෝණමානයක්
අපිට හම්බ වෙලා තියෙනවා මේකෙන් අපිට අවශ්‍ය කෝණයක් ඇඳගන්න ඒකේ ගණන් පටියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා රූල් එකක් මොකක් හරි අපිට රූල් එකක් අපිට හරියට අඳින්න ඕන නම් එහෙම අපිට මේ වගේ තනි ඉරක් ඇඳ ගන්න වගේ දෙයකට මේ රූල් පාවිච්චි කරන්න පුළුවන්. මොන හරි දෙයක් ඉරක් හරියට ඇඳ ගන්න වගේ දේවල් වලදීත් ඔන්න හරිම ලේසියෙන් රූල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ තව ටූල්ස් ටිකක් තියෙනවා. එතකොට මේ ඕගොල්ලන්ට උගන්වද්දී මේ වගේ ටූල්ස් ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ මේකේ පෙන් එකේ සයිස් එක වෙනස් කරලා ලයින් එකත් වෙනස් කරගන්න පුළුවන්. ස්මාර්ට් බෝඩ් එකක් පාවිච්චි කරද්දී අපිට තියෙන ලොකුම වාසියක් තමයි මේ නෝට්ස් අපිට සේව් කරන්න පුළුවන්. දැන් අපි වයිට් බෝඩ් එකක් පාවිච්චි කරද්දී ඒක ලිව්වා මැකුවා එතනින් ඉවරයි. හැබැයි මේක එහෙම නැහැ. ඕගොල්ලන්ට මේ ඕනම නෝට් එකක් සේව් කරන්න පුළුවන්. එතන මම මේ නෝට් එක සේව් කරන්න යන්නේ. එතකොට ඔන්න ඔය විදිහට මම සේව් කරන්න මෙතෙන්ට ආවට පස්සේ සේව් අයිකන් එක ක්ලික් කරලා ක්‍රම කීපයක් තියෙනවා අතර මේක සේව් කරගන්න. ඒ කියන්නේ මෙතන ඔගොල්ලන් ටික් කරන්න පුළුවන් සේව් ඇස් ට්‍රේස් කියලා. එහෙම නැත්නම් සේව් ඇස් පික්, සේව් ඇස් PDF. Save as trace කියන විදිහට save කරොත් මේක ආපහු සැරයක් අපිට පුළුවන් edit කරන්න විදිහට ගන්න. ඒ කියන්නේ මොකක් හරි රූපයක් අපි teacher කෙනෙක් ඇඳලා තිබ්බට පස්සේ ආයෙ class keep එක ඒක උගන්වද්දී ආපහු ඒක අඳින්න අවශ්‍ය නැහැ. එයාට ඒක save කරලා තියන්න පුළුවන්. ඒ කරලා ආපහු ඒ ඇඳලා තියෙන තැනින්ම වැඩේ පටන් ගන්නත් පුළුවන්. Save as pic කරොත් මේක photo එකක් විදිහට JPEG image එකක් විදිහට save වෙනවා. ඒ වගේම අවශ්‍ය නම් PDF එකක් විදිහට save කරගන්නත් පුළුවන්. ස්මාර්ට් බෝඩ් එක පාවිච්චි කරන නම් ටීචර් පුළුවන් මේ ඇඳලා තියෙන නෝට් එක ළමයිගේ ෆෝන් එකට QR කෝඩ් එකක් හරහා ඩිරෙක්ට්ම යවන්න. ඒක කරන්නේ මෙන්න මේ විදිහට. මෙතන ඔන්න මම ෂෙයරින් කියලා අයිකන් එක ක්ලික් කරා. ඊට පස්සේ මෙතන QR කෝඩ් එකක් ජෙනරේට් වෙනවා. හරි. මේ QR කෝඩ් එක ස්කෑන් කරලා බලන්න පුළුවන් ඕන වෙලාව. මොකද්ද වෙන්නේ? මෙච්චර වෙලා අපි කතා කරේ මේ ස්මාර්ට් බෝඩ් එකේ Android operating system එක පාවිච්චි කරලා වැඩ කරන හැටි. හැබැයි ඔයාලා කැමති නම් මේකට Windows OS එකෙන් වැඩ කරන්නත් කරගන්න පුළුවන්. ඇත්තටම හරිම ලේසියි. ඒ system දෙකම ඔයා මේකේ run කරනකොට ඔයාලට පේනවා දැන් අපි ඉන්නේ Android වල. මේ විදිය එක button press එකකින් කිසිම loading time එකක් නැතුව දැන් අපි ඉන්නේ Windows OS එකේ. ආයෙත් අපිට ඉක්මනට Android වලට යන්න ඕන නම් එන්න පුළුවන්. ඒ වගේම Windows වලට මාරු වෙන්නත් පුළුවන්. එතකොට default මේකේ ඉන්නේ Android OS එක එක්ක උනාට ඔයාට මේ දෙකම අවශ්‍ය නම් මෙන්න මේ වගේ system එකක් ඔයාලට මේ බලා ගන්න පුළුවන් විදියට මේකේ back එකට ගොඩක් පහසුවෙන් ලේසියෙන් අපිට ෆික්ස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති Android උනත් ඒ වගේම Windows උනත් අපිට මෙන්න මේ වගේ USB ports තියෙනවා. මේක හරහා USB ඕනම device එකක් මේකට connect කරගන්න පුළුවන්. ඒ වගේම HDMI out සහ in පහසුකම තියෙනවා. ඔයාලට ඕනම device එකක් input එකක් විදිහට ඒ වගේම output එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම LAN එක, Wi-Fi පහසුකම, audio පහසුකම මේ වගේ ගොඩක් features එක තමයි අපිට මේ smart board එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මීට අමතරව ඔයා Android version එකක් විතරක් මිලදී ගත්තොත් ඔයාට තව feature එකක් තියෙනවා. ඒක තමයි ඔයාට පුළුවන් ඔයාගේ laptop එක මේකට USB එක සහ HDMI එක හරහා connect කරන්න. එහෙම වුණොත් මේ තියෙන touch screen smart board එක නිසා ඔයාගේ laptop එකේ තියෙන දේවලුත් මේ touch screen එක හරහා පාවිච්චි කරන්න අවස්ථාව ඔයාට හම්බ වෙනවා. එතකොට ඔයාට laptop එක connect කරා කියලා laptop එක අවශ්‍ය වෙන්නේම නැහැ. මොකද මේ touch screen එක හරහා මෙන්න මේ වගේ මේක පාවිච්චි කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් මේක හැම smart board එකකටම ඔයාට හම්බ වෙන්නේ නැති ගොඩක් special feature එකක්. ඒ වගේම ගොඩක් අය මේකට කැමැත්තක් දක්වනවා. කොහොම නමුත් අපි මේ කතා කරපු හැමදේ අමතරව ඕනෑම ඩිජිටල් ඩිවයිස් එකක උදාහරණයක් විදිහට Windows ඩිවයිස් එකක එමත් නැත්නම් Android ඩිවයිස් එකක තියෙන කැල්කියුලේටර් එක වෙන්න පුළුවන්, කැලෙන්ඩර් එක වෙන්න පුළුවන්, ඒකේ සෙටින්ග්ස් වෙනස් කරන හැකියාව වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ගොඩාක් ෆීචර්ස් අපිට මේකෙදි බලා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මේකට අමතරව ගොඩක් අය කැමති wirelessly තමන්ගේ ඩිවයිස් එක මේ ස්මාර්ට් බෝඩ් එකට mirror කරන්න. උදාහරණයක් විදිහට අපේ ලැප්ටොප් එක දැන් අපි බැලුවේ වයර්ඩ් උනාට wirelessly ඒ කියන්නේ Wi-Fi connection එකක් හරහා hotspot එකක් හරහා wirelessly මෙන්න මේ display එකට connect කරලා ඔයාට වැඩ කරන්න හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට අවශ්‍ය නම් ඔයාගේ iPhone එක, ඔයාගේ Android phone එක
ලේසියෙන්ම මෙන්න මේ වගේ ස්ක්‍රීන් මිරර් කරලා ඔයාගේ ඔඩියන්ස් එකට එහෙම නැත්නම් ඔයාගේ ඔෆිස් එකේ අයට එහෙම නැත්නම් ඔයාගේ ස්ටුඩන්ට්ස් ලට ෆෝන් එකේ තියෙන දේවල් පවා ස්මාර්ට් බෝඩ් එක හරහා සරලව ලේසියෙන් පහසුවෙන් පෙන්වන්න ඔයාට හැකියාව ලැබෙනවා. මේ තියෙන්නේ 2023 අවුරුද්දට සිංග ආයතනයෙන් අපි අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරපු සිංග ඉන්ටරැක්ටිව් ස්මාර්ට් බෝඩ් එක. මේ වෙනකොට සයිසස් 4කින් මේක ගන්න පුළුවන්. අඟල් 55, 65, 75 වගේ සයිසස් වලින් අලුත් ෆීචර්ස් ගොඩක් එක්ක ඇවිල්ලා තියෙනවා. මොකද අවුරුද්දෙන් අවුරුද්ද මේක දිනු වෙන තාක්ෂණයක්. ඒ වගේමයි මේක මේ වෙනකොට ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන් ඕනෑම සිංග ශාකාවකින්. ඒ වගේම ඔයගොල්ලෝ තව විස්තර දැනගන්න ඕන නම් අපේ හොට්ලයින් එකට කෝල් කරන්න. ඊට අමතරව ඔයගොල්ලන්ට අපේ වෙබ් එකට ගිහිල්ලා singa.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඇත්තම මම අපිට ආරංචි වුණා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ඉස්කෝල ගණනාවකට මේ ස්මාර්ට් බෝඩ් එක මේ වෙනකොට පාවිච්චි කරනවා කියලා. අනිවාර්යයෙන්. සහ ඔයගොල්ලන්ගේ විෂන් එකත් එක්කම පොඩ්ඩක් මේ ගැනත් අපිට විස්තර කියලා දෙන්න. ගොඩක් පාසල් ගොඩක් ගුරුවරු තේරුම් අරන් තියෙනවා. ළමයින්ට අලුත් ලෝකේ දැනුම. අපි සිලබස් එකෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා උගන්වන්න නම් ස්මාර්ට් බෝඩ් එකක උදව්වෙන් ඒගොල්ලන්ට උරුදයක් කරන්න පුළුවන් කියලා. අනිත් එක මේ ජෙනරේෂන් එක අපි ගත්තොත් මේ අපි ඉගෙන ගත කාලෙත් නෙවෙයි. එතකොට ඒගොල්ලෝ ගොඩක් කැමති වීඩියෝස් එක ඉගෙන ගන්න. ඒ වගේම ඉන්ටර්නෙට් එකේ තියෙන අලුත් ইনফরমේෂන් එක අප්ඩේට් වෙන්න. මොකද අපි ගත්තොත් YouTube එහෙම වගේ ගොඩක් සෝසස් තියෙනවා මේ වෙනකොට දැනුම ගන්න. ඉස්සර වගේ පොත විතරක් නෙවෙයි තියෙන්නේ. එතකොට ඒ දැනුම අපිට යාවත් කාලීන කරලා ගන්න පුළුවන් ස්මාර්ට් බෝඩ් එකක් පන්තියේ තිබ්බොත්. එතකොට ඒ උගන්වන වෙලාවෙදිම ටීචර් හරිම ලේසියෙන් පුළුවන් මේ දැනුමට ඇක්සස් එක දෙන්න. ඒතර භෞතිකව අපි ගත්තොත් මොන ඉස්කෝලයක් වුණත් අපිට ස්මාර්ට් බෝඩ් එකක් එක්ක අපිට පුළුවන් ලෝකේ අලුත්ම දැනුම ඒ ළමයට ලබා ගන්න. චනුක් මේ තියෙන අපේ අඟල් 55 ස්මාර්ට් බෝඩ් එක. අපි කලින් දැක්කේ අඟල් 65 ස්මාර්ට් බෝඩ් එක. ඉතින් මේ ස්මාර්ට් බෝඩ් එක ගැන කිව්වොත් ඇත්තරම ඇතුලේ Android අපි ස්පෙසිෆිකේෂන් ගත්තොත් අරගේ ස්පෙක්ස්මයි මේකේ තියෙන්නේ. සයිස් එක වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම අපි මේක ගොඩක්ම ටාගට් කරන්නේ පාසල් වලට ක්ලාස් රූම් එකකට වගේ තමයි පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම ළමයි 40ක් 50ක් වගේ ඉන්න ක්ලාස් රූම් එකකට මේකට හොඳටම ප්‍රණාණවත් මේ වගේ ස්මාර්ට් බෝඩ් එකක් පාවිච්චි කරන එක. විශේෂයෙන්ම ගත්තොත් ලොකුම දේ ප්‍රයිස් එක අඩු මුලට එන්නේ. ඒ නිසා බොහොම ලේසියෙන් අම්මලාට උනත් එකතු වෙලා මේක පර්චේස් කරලා තමුන්ගේ ළමයින්ගේ ක්ලාස් රූම් එකට පාවිච්චි කරන්න ඕන නම් ඉස්කෝලේකට උනත් ලොකු බෝඩ් එකකට ලොකු ගණක් වියදම් කරනවට වඩා පොඩි බෝඩ් කීපයක් අරගෙන ක්ලාස් රූම් කීපයකට ස්මාර්ට් බෝඩ් එකක් දෙන්න මේ බෝඩ් එකෙන් පුළුවන්කම හම්බෙනවා. චනුක් අපි ආයතනයක් විදිහට ගත්තොත් මේ වෙනකොට අපි ස්මාර්ට් බෝඩ්ස් ගොඩක් අපි විකුණලා තියෙනවා. අපි කිව්වා වගේ 10 ගණක් ඉස්කෝල වලට මේ වෙනකොට ස්මාර්ට් බෝඩ් ගිහින් තියෙනවා. නමුත් අපේ අරමුණ මෙතනින් නවතින්නේ නැහැ. තව ඉස්සරහට තව මාස කිහිපයකින් එහෙම ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙයි. තව අලුත් ප්‍රොඩක්ට්ස් ගොඩක් එනවා. ඒ කියන්නේ බෝඩ් එක ලබා දෙනවට අමතරව ඒකට අවශ්‍ය සියලුම කන්ටෙන්ට්, ඒ වගේම ලංකාවේ අධ්‍යාපන ටීචර්ස්ලාට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් අලුත් යෙදවුම් ගොඩක් සිංහ ආයතනය විසින් අපි අඳුන්වා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ලොකු වෙනසක් කරන්න අපි ආයතනයක් විදිහට සූදානම් ලංකාවේ අධ්‍යාපනයට. ඉතින් හැමෝටම අරදර කරන එකත් එක්ක එකතු වෙන කියලා. ඉතින් වීඩියෝ එක පටන් ගන්නකොට ඔයාට හිතෙන්නේ නැති මේකත් අපි සාමාන්‍ය ෆෝන් එකේ පාවිච්චි කරනවා වගේ මොනවා හරි අඳින්න අකුරු ලියන්න විතරයි පුළුවන් කියලා. නමුත් ඔයාලට දැන් තේරෙනවා ඇති මේකට හරියන ඇප්ස් ටික සොෆ්ට්වෙයාර් ටික අපි දාගත්තට පස්සේ ඕනම විෂයකට ගැළපෙන විදිහට මේ ස්මාර්ට් බෝඩ් එක ඔයාට ඔප්ටිමයිස් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා උගන්නන විෂයට ගැළපෙන සොෆ්ට්වෙයාර්ස් ටික දාගත්තට පස්සේ ඔයාට තවත් අමුතු දේවල් කරන්න පුළුවන්. සමහර විට සමීකරණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි 3D ග්‍රැෆික් එකක් වෙන්න පුළුවන්. ඇනිමේෂන් එකක් වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍ය බෝඩ් එකකට වඩා කොයිතරම් ඇඩ්වාන්ස් දේවල් මේකෙන් කරන්න පුළුවන්ද කියලා දැන් ඔයාලට හොඳටම තේරෙනවා ඇති. ඉතින් ඇත්තමට ඕනුනේ මොකක්ද මේ ස්මාර්ට් බෝඩ් එකක් කියන්නේ කියන එක සරලව ඔයාලට කියලා දෙන්න. ඉතින් සිංහ ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දුන්න එක ගැන. ඉතින් මේ වෙනකොටත් සමහර විට ඔයාගේ ඔෆිස් එකේ වැඩවලට, ඒ වගේම ඔයාගේ ක්ලාස් එකේ වැඩවලට වෙන්න පුළුවන්. සමහර විට පාසලක් විදිහට පාසලේ වැඩකට යොමු කරගන්න පවා ඔයාලට දැන් තේරෙනවා ඇති විවිධ ප්‍රමාණවල විවිධ ෆීචර්ස් සහිත ස්මාර්ට් බෝඩ්ස් ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම සිංහ එකේ අවේලබල් තියෙනවා කියලා. මේගොල්ලෝ කියන විදිහට ඔයාලට පුළුවන් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට යන්න, ඒගොල්ලන්ගේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දීලා වැඩි විස්තර අහගන්න. ඉතින් අද සිංහල ගීක් ෂොට් එකේ එකතු වුණාට ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් වීඩියෝස් අරගෙන අපි ඉක්මනට හම්බ වෙනවා.